නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා සරණ යමි. නමස්කාර වේවා සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු අපගේ ගුරු දේවෝත්තම පරම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද දවස පුරාවට මේ පින්වතුන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. අද මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේට ඇතුළත් සූත්‍ර දේශනාවලින් අඩංගු ස්කන්ධ භාවනාව වඩන අයුරු. පංචපාදානස්කන්ධේ ස්කන්ධ භාවනාව පුරුදු කරන විදිහ අද ඔබට කියලා දෙන්නම්. ඉතින් මේ දහම් කරුණු හොඳට අහගෙන ඔබ ඔබේ ජීවිතේ විදර්ශනාව පුරුදු කරගන්න මේ දේශනාව හැමෝටම උපකාර වේවි. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය යටතේ උන්වහන්සේ දේශනා කළා මේ ලෝක සත්‍යයගේ භව පැවැත්මේ යථා ස්වභාවය. දුක කියනකොට අපි දන්නවා දුක්ඛාර සත්‍ය යටතේ විස්තර කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. එතකොට කියනවා ජාතිපි දුක්ඛා. මොකක්ද ජාතිපි දුක්ඛා කියලා කියන්නේ? ඉපදීම දුකක්. ඊට පස්සේ ජරාපි දුක්ඛෝ, ජරාවට පත්වීම දුක. ජරාවට පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ වයසට යන එක. ඊට පස්සේ විස්තර කරනවා ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධිය කියලා කියන්නේ මේ ලෙඩ රෝග හැදෙන එක. කයට ලෙඩ රෝග හැදුනහම දුකටපත් වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ. ඊට පස්සේ විස්තර කරනවා මරණය. මරණම්පි දුක්ඛං. ඊට පස්සේ විස්තර කරනවා හකුලවල කිව්වොත් මේ ඔක්කොම කැටි කරලා කිව්වොත් මොකද්ද?
සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක හකුලවන කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම මොකද්ද? දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන මෙන්න මේ කොටස් පහට අර කියපු ඔක්කොම බුදුරජාණන් වහන්සේ දානවා. දාලා කියනවා පින්වත් මහණෙනි මේක හකුලවලා කියනවනම් මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයම දුකයි. අද ඔබට කියලා දෙන්නේ මේ පංච උපාදානස්කන්ධය 11 ආකාරයෙන් වඩන විදිය. එතකොට මේක හොඳට අහගෙන ඔබ අල්ලගත්තොත් ඔන්න ඔබට පුළුවන්කම ලැබේවි මේ පුරුදු කරන සමතය තුළින් විදර්ශනාව දියුණු කර ගන්න. මොකද සමතය පුරුදු කරන කෙනා විදර්ශනාව වැඩිවෙ නැත්තම් මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මන්‍යෝන හිතක් විදර්ශනාව වශයෙන් යා වඩලා දියුණු කරගත්තේ නැත්තම් ඒ හිත ආයේ වඩන්න බැරි තත්ත්වයට පත් වෙනවා. බැරි තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ මුලාවට පත් වෙනවා. එතකොට වෙන්නේ යා මුලා වෙනවා. දැන් සමතය තුලින් ඒ හිතේ ඇති වෙන දියුණුව තුලින් ඊට පස්සේ යා මුලා වෙනවා. මේක වෙන්නේ නැති අවබෝධය, මේක වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ වදාළ අරහත්ත්වය කියලා යා එතනින් එයාගේ අවබෝධය කියලා හිතනවා. ඇයි? සමතය තුළින් ඒ කෙනාගේ හිතේ පිරිසුදු භාවය. සමතයෙන් කරන්නේ පරිසරය හදලා දෙනවා, කර්මන්නේ කරනවා. කර්මන්නේ කරනවා කියලා කියන්නේ හිත සකස් කරලා දෙනවා. එතකොට මේ සකස් කරලා තියෙන හිත බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ජීවිතී යථා ස්වභාවය පුරුදු කරන්න හිතන විදිහ දේශනා කරන ආයතන වශයෙන් හිතන්න, පංච උපාදානස්කන්ධ වශයෙන් හිතන්න, පටිච්ච සමුප්පාද වශයෙන් හිතන්න, ස්කන්ධ වශයෙන් හිතන්න, ධාතු වශයෙන් හිතන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මේක මේ විදිහට හිතන්නේ නැතුව හිටියොත් ඒ හිත පරිසරේ හදාගෙන තිනවා, හිත වඩන්නේ නැහැ. එතකොට හිත වැඩෙන්නේ නැහැ. ඉතින් අද අලුතින් ඇවිල්ලා ඉන්නවා නම් පිරිසක් හිතන්න එපා මේ කරුණු පැහැදිලි වෙන්නේ නැහැ කියලා. චූටි ළමයෙකුට වගේ පැහැදිලි වෙන්නයි අද කියලා දෙන්නේ. එතකොට අලුතින් ආපු අයටත් පරණ අයටත් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච කියන්නේ කීයද? පහයි. පංච කියලා කියන්නේ පහට. ඊට පස්සේ උපාදාන කියලා කියන්නේ මේ බැඳෙන එක. උපාදාන කියලා කියන්නේ මොකද්ද? බැඳෙන එක. එතකොට දැන් මේ බැඳෙනවා කියන එක ඔබට පැහැදිලි කරන්න මම කියලා දෙන්නම්. ඔන්න දැන් අපි ගමු ගවයෙක් ඉන්නවා. එතකොට මේ ගවයා නිදැල්ලේ ඉන්නවා. එතකොට මේ ගවයාට අපි ලණුවක් ගැට ගහනවා. දැන් ගවයා මොකටද බැඳිලා ඉන්නේ? ලණුවට දැන් බැඳිලා. ඊට පස්සේ මේ ලණුවට බැඳපු ගවයා අරන් ගිහිල්ලා කණුවක ගැට ගහනවා. දැන් අර ගවයා කණුව සීමා කරගෙන තමයි ඉන්නේ. එතනින් එහාට ඒ ගවයාට යන්න බෑ. අන්න ඒ වගේ එකක්. මේ බැඳෙනවා කියන එක අන්න ඒ වගේ කරුණක්. එතකොට එයාගේ ඒ ස්වභාවය කොහොමද වෙන්නේ? සීමා වෙනවායි ප්‍රදේශයට. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ උපාදාන කියලා විස්තර කරන්නේ. ස්කන්ධය පංච කියන එක දැන් දන්නවා, පහයි. උපාදාන කියන එක දන්නවා, බැඳෙනවා. ස්කන්ධ කියලා කියන්නේ කාලයක්,
අවකාශයත් අතර තියෙන පැවැත්ම. ස්කන්ධ කියලා කියන්නේ මොකද්ද? කාලයත් අවකාශයත් අතර තියෙන පැවැත්ම. එතරම් මේ උපාදානස්කන්ධ පහ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ විදිහට. කෙනෙක් හොඳට නිරවුල් කරගන්න ඕනේ මේ උපාදානස්කන්ධ පහ. මේ විදිහට එයා හොඳට පැහැදිලි කරගද්දී දැන් ඔබට හිතෙනවා මේ උපාදානස්කන්ධ පහ අපි මොනවද උපාදානස්කන්ධ පහ වශයෙන් ගන්නෙ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒතර දැන් ওই උපාදානස්කන්ධ පහෙන් තමයි මේ සැකසීලා තියෙන්නේ. රූප උපාදානස්කන්ධයෙන් සැකසීලා තියෙනවා. ඒතර මේ පහේ එකතුවක් තමයි දැන් මේ තියෙන්නේ. එතකොට මේ පහ මුල් කරගෙන තියෙන පැවැත්ම අපි හිතනවා මෙහෙම. මම, මගේ, මේක මගේ, මේක මම කියලා අපි හිතනවා. එතකොට මේ හිතන මම කියන එකත් චුට්ටක් පැහැදිලි කරගන්න වෙනවා ඉස්සරහට යන්න ඉස්සල්ලා. මොකද මම කියන එක මේ ස්වභාවයේ අපි පැහැදිලි කරගත්තේ නැත්නම් අපිට මේක තේරුම් ගන්න බැරි වෙයි. දැන් හොඳට හිතන්න මම කියලා අපි මේ ගන්න ස්වභාවය තුළ අපි ගන්නෙ මොකද්ද? ඇහෙන් දකින දේ. ඇහෙන් මගේ රූපේ දැන් මම දකිනවා ඇහෙන් මාව. එතකොට මම. ඊට පස්සේ තව රූප දකිනවා. නේ? දැන් අපි හෝල් එකට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. එතකොට ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නේ. එතකොට මම ඉඳගෙන ඉන්නවා කියන එක ඔබට තේරෙන්නේ ඔබ ඇහින් යමක් ගත්ත නිසා. කනින් යමක් ගත්ත නිසා. නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් යමක් ගත්ත නිසා. එතකොට ඔය කියන දේවල් ඔබ ගන්න නැත්තම් අපි කියමුකෝ ඇස් දෙකින් ඔබ ගන්නෙ නැහැ. ඇස් දෙකින් ගන්න දේ ඔබට අමතක වෙලා යනවා. කන් දෙකින් ගන්න දේ ඔබට අමතක වෙලා යනවා. මේ නාසයෙන් ගන්න දේ ඔබට අමතක වෙලා යනවා. අපි කියමුකෝ මෙමරි ඩිලීට් වෙලා යනවා. නේ? එහෙම නෑ මොකවත්. ඒතර තියේදී මම කියලා දෙයක්. ඈ? ඒතර මම කියලා දෙයක් කියන්න පුළුවන්ද? දැන් මම කියලා ගත්ත දේවල්, හිතන දේවල් අපි ඒ ගත්ත හිතන මගේ කියලා ඔක්කොම ගත්තේ මේ දැකපුවා, අහපුවා, විඳපුවා නෙවෙයිද? ඈ? එතකොට ගන්න විඳින දේවල් අපි ඒ ගන්න විඳින දේවල් ඒ ස්වභාවයෙන් අපිට නැති වුණොත් මම කියලා දෙයක් තියෙවිද? හොඳට හිතලා බලන්න. මම කියලා දෙයක් නැහැ. එතකොට මම කියලා දෙයක් ඒ ඇති උනේ ඇහින් අපි ගත්තා. කනෙන් අපි ගත්තා. නාසයෙන් අපි ගත්තා. දිවෙන් අපි ගත්තා. එතකොට මේ මම කියන එක අපි අරගෙන තියෙන්නේ ඊදී විඳපු ස්වභාවයට අනුව. එතකොට මේ දේවල් අපි ඒ විදිහට අපිට අමතක වෙලා යනවනම් අපි ඒ දේ වෙනුවෙන් අවධානය නැති වෙලාම යනවනම් ඇහි ස්වභාවයේ නැත්තරම නැති වෙලා ගියොත් ඒ දේ තුලින් ගන්න මම ඉවරයි. කණෙන් ගන්න මගේ ස්වභාවේ ඉවරයි. එතකොට මේ පැවැත්ම ඉවර වෙලා යනවා. එතකොට මේ මම කියලා අපි ගත්ත ස්වභාවය මම කියන එක මොකද්ද කියලා දැන් පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ පළවෙනි එක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. එතකොට මේ උපාදානස්කන්ධ කීයද? පහක් තියෙනවා. එතකොට මේ උපාදානස්කන්ධ පහේ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. පළවෙනික මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියනකොට ඔබට මතක් වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ.
සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය මෙහිම අපි අඳුන්නනවා. කෙස් නේද? ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, ඈ හරිද? අක්මාව, පෙනහලු, ඊට පස්සේ මොළය, ඈ ඔව් පිත්තාසය, බඩවැල්, මේ කියන දේවල් තමයි පඨවි ධාතුවට අයිති වෙන්නේ. පඨවි කියලා කියන්නේ මේ ගොරෝසු ස්වභාවය. ඊට පස්සේ තියෙනවා පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල්, උරුණු තෙල්. එතර මේ තෙල් කියලා කියන්නේ මේ ශරීරයේ යටින් තියෙන ස්වභාවය. අපිව මහත් කරලා දෙන්නේ ඒකින්. තෙල් මන්ද කියලා කියන්නේ මොකද්ද? ඒක. එතකොට මේ හැමත යටින් තියෙන කහ පාට ස්වභාවයේදී. ඊට පස්සේ උරුණු තෙල්, ඊට පස්සේ කඳුළු, කෙල, සොටු, සඳ මිදුළු, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ලේ, මූත්‍ර. මෙන්න මේවා අයිති වෙන්නේ මොකේදද? ඈ මේවා අයිති වෙන්නේ ආපෝ ධාතුවට. ඊට පස්සේ තියෙනවා වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ආස්වාස කියලා කියන්නේ නහයෙන් ගන්න, කටින් ගන්න මේ හුස්ම, ආස්වාස ප්‍රාස්වාස. ඊට පස්සේ මේ කුස ඇතුලේ තියෙන වාතය, බඩවැල් අතර තියෙන වාතය. ඊට පස්සේ තේජෝ කියලා කියන්නේ උණුසුම් ගතිය. එතකොට මේ උණුසුම් ගතිය කියලා කියන්නේ මේ ගන්න ආහාර ස්වභාවය. දැන් අපි මේ ගන්න ආහාර අපි කනවනේ, එකට අනලා මේ කන ආහාරය කෑවට පස්සේ පිට වෙන්නේ ඒ ස්වභාවයෙන්ද? ඈ එහෙම පිට වෙන්නේ නැහැ, පිට වෙන්නේ වෙනත් ස්වභාවයකින්. එතකොට මේ වෙනත් ස්වභාවයෙන් පිට වෙන්න හේතු වෙන්නේ මේ උණුසුම් ගතිය. මේ ඇඟ ඇතුලේ තියෙන මේ උණුසුම් ගතියෙන් තමයි අර ගන්න ආහාරේ අවශ්‍යදී උරාගෙන අනවශ්‍යදී බැහැර කරනවා. ඒ වගේම තමයි මේ අපේ ශරීරයේ තියෙන මේ කෙස්, ලොම්, නිය, දත් කියන මේ ස්වභාවයවල් එක විදිහට තියනවාද? ඈ නෑනේ, මේ අවුරුදු පහෙන් දැකපු කෙනා නෙමෙයි තව අවුරුදු පහක් ගියාට පස්සේ දකින්නේ. ඒතර මේ තේජෝ ස්වභාවයෙන් තමයි අපි නාකි කරවන්නේ. කැමති නැද්ද මේ වචනෙට? නාකි ඕනේ නැහැනම් කියමුකෝ වයසට යනවා කියන්නේ. ඔව්. ඒතර මේ වයසට යන එක කරවන්නේ මොකින්ද? තේජෝ නාකි වෙන්නේ නැහැනේ. වයසට යන එක කරන්නේ මොකෙන්ද? අපිෙන් තමයි අපිව වයසට යවන්නේ. ඒ ස්වභාවයටපත් වෙන්නේ මොකෙන්ද? තේජෝ ධාතු. දැන් පැහැදිලිද? ඊට පස්සේ ඔන්න දැන් පඨවි ධාතුව දන්නවා. ආපෝ ධාතු, පඨවි කියලා කියන එකට ඔබට හොඳට හිතන්න පුළුවන් මේ ඝන ස්වභාවය. ඊට පස්සේ තේජෝ කියන එක ඔබ දන්නව මොනවද? උණුසුම් ස්වභාවයේ. ආපෝ කියන එක දන්නවා වැగిරෙන ස්වභාවයේ. වායෝ කියන එක දන්නවා මේ හමන ස්වභාවයේ. එතකොට මේ රූපය කියනකොට මතකයට එන්න ඕනේ ඔන්න ඔය කරුණු ටික. දැන් අපේ රූපේ කියනකොටත් ඔය දකින්න තියෙන රූපේ කියනකොටත් මතකයට එන්න ඕනේ ඔන්න ඔය කරුණු ටික. ඔය ටික තමයි මේ රූපේ තියෙන්නේ. ඔය ටිකෙන් තමයි මේ රූපේ සැකසීලා තියෙන්නේ. මේ අතට අසු වෙන ස්වභාවය, අපි මේ අතට අසු වෙන ස්වභාවය මේ තියෙනවා, අතට අහු වෙනවා. ඒවට කියනවා පඨවි කියලා. ඊට පස්සේ මේ ගලාගෙන යන ස්වභාවය. නේ? ගලාගෙන යන ස්වභාවය කියන එක තමයි එතකොට
ආපෝ කියලා කියන්නේ. එතකොට ඒක හොඳට හිතන්න මේ තෙත ස්වභාවය. ගලාගෙන යන ස්වභාවය. ඒකයි මේ තේජෝ කියන එකට ආපෝ කියන එකට අයිති වෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා සුළඟ වගේ ස්වභාවය. මේ හමාගෙන යන ස්වභාවය. ඒකට කියන්නේ මොකද්ද? වායු. ඊට පස්සේ මේ රස්නේ වගේ ස්වභාවය. උණුසුම වගේ ස්වභාවය. නේ? එතකොට ඒකට කියනවා මොකද්ද? තේජෝ ධාතුව. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය පඨවි, ආපෝ, තේජෝ, වායු කියන මෙන්න මේ කරුණු මූලික ස්වභාවයෙන් මේ ඔක්කොම මූලික ස්වභාවය ඔන්න ඕක. මේ හතරම ඔය කියන මූලික ස්වභාවයෙන් යුක්ත නිසා ධාතු කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ඔය කියපු කරුණු වලින් යුක්ත නිසා ඔය දේ හඳුන්වන්නේ මොකක් නමින්ද? ධාතු කියලා. දැන් මේ වචනෙන් වචනේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අවධානයෙන් හිටුවේ නැත්තම් මේක ආය අල්ලගන්න බෑ. එතකොට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. එතකොට ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ඝන ස්වභාවය ඝනට අහු වෙන එක. දැන් ඔබට ඝන ස්වභාවය කියන එක තව තේරුම් ගන්න පුළුවන් නම් පෘථුවිය කියලා හිතන්න. පෘථුවිය මොකක්ද එතකොට? ඝන ස්වභාවයෙන් යුක්තයි. ඒක එතකොට පඨවි ධාතුව. එතකොට මේ ගලාගෙන යන ස්වභාවය, තිත ස්වභාවය. තිත ස්වභාවය කියලා කිව්වොත් දැන් ඔය සැරව වල තියෙන මොකද්ද? තිත ස්වභාවය. එතකොට අපි මේ තිත ස්වභාවය වගේ දෙයට තමයි බුදුරජාන් වහන්සේ විස්තර කළේ. මොනවද? ආපෝ ධාතුව. ඊට පස්සේ රස්නි ස්වභාවය. ඒකට කියනවා මොකද්ද? තේජෝ ධාතුව. ඒ වගේම මේ හමාගෙන යන දේ. ඒකට හිතන්න මේ හමාගෙන යන දේ බුදුරජාන් වහන්සේ විස්තර කළේ මොකක් කියලාද? වායෝ. අපිට මේ ඉන්න මේ කොටස් හතරෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ. මේ අපි දකින මම කියලා අරගෙන තියෙන මෙන්න මේ රූපේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? අපි දකින බාහිර රූපෙත්, අපිට තියෙන මේ අභ්‍යන්තර රූපෙත් හැදිලා තියෙන්නේ මොකෙන්ද? ඔන්න ඔය කියපු පඨවි ධාතුවේ. ඔන්න ඔය කියපු ආපෝ ධාතුවේ. ඔන්න ඔය කියපු තේජෝ ධාතුවේ. ඔන්න ඔය කියපු වායු ධාතුවේ. එතකොට දැන් ඔබට රූපය කියන එක පැහැදිලි. පැහැදිලිද නැද්ද? පැහැදිලි. එතකොට රූපය කියලා කියන්නේ ඔන්න ඔය අභ්‍යන්තර වශයෙන් උත් බාහිර වශයෙන් උත් තියෙන රූපේ හැදිලා තියෙන්නේ පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්. ඊළඟ එක මොකද්ද? වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ විඳිනවා, විඳින දේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව විඳීම කොටස් තුනකට විස්තර කරනවා. විඳින දේ කොටස් කීයකට විස්තර කරනවද? තුනකට විස්තර කරනවා. සැප, දුක. ඒක උපේක්ෂාව කියලා ගන්න එපා. පංච උපාදානස්කන්ධය ඔබ උපේක්ෂාව කියලා ගත්තොත් ඔබට පැටලෙන්න පුළුවන්. එතකොට මේ පංච උපාදානස්කන්ධයේදී බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාව කියලා විස්තර කරන්නේ සැප දුක් රහිත අදුක්කම සුඛය. සැප දුක් රහිත අදුක්කම සුඛය. මොකද මේ උපේක්ෂාව කියලා ගත්තොත් ධානයේදී විස්තර වෙන උපේක්ෂාව මොකද්ද? පංච උපාදානස්කන්ධයේදී මේ විඳීමේ විස්තර කරන උපේක්ෂාව මොකද්ද කියන එක පැටලෙනවා. පැහැදිලිද?
එතකොට දැන් මම මේ අදුක්කම සුඛය කියන එක විස්තර කරලා දෙනවා. එතකොට ඔබ අදුක්කම සුඛය මොකක්ද කියන එක හොඳට පැහැදිලි කරගන්න. එතකොට ඔබට අර උපේක්ෂාව කියන එකයි මේ අදුක්කම සුඛය කියන එකයි තෝරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේක මේ සැප විඳීම, දුක් විඳීම, අදුක්කම සුඛ කියන එක, සැප දුක් රහිත අදුක්කම සුඛය කියන එකම මේකෙදි විස්තර කරගන්න පංච උපාදානස්කන්ධෙදි. අමාරු නෑ මේ වචන. වචන ටිකක් විතරයි. මේ වචනවල තේරුම හොඳට දාගත්තොත් ඔබ අර හැමදාම වචන ගොඩක් නිකිය කී භාවනා කළේ නේද? එතකොට මේ වචන වලින් ඔබට ඇතුළට හිත රිංගව ගන්න පුළුවන්. එතකොට පුළුවන්කම ලැබෙනවා ඇතුළෙන් ඔබට මේක හිත ප්‍රඥාව දියුණු කර ගන්න. නැත්නම් අර වචන වලින් දැන් පුරුදු කළ ඇති කාලයක් යනකම් දැන් අපි වචනනික් පුරුදු කළේ. දැන් මෛත්‍රිය වුණත් ඔබට මම ඉස්සරහදී මේ මෛත්‍රිය පුළුල්ව හිතන විදිහ කියලා දෙන්නම්. එතකොට පුළුවන් වෙයි ඔබට මෛත්‍රිය තුලත් ඒ මෛත්‍රී භාවනාවක් වඩනකොට සිත තුළ ඇති කරගන්නා වූ ස්වභාවය තමන් තුළින් දියුණු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැප දුක් ග්‍රහිත අදුක්කම සුඛ කියන මේ දේවල් කොහොමද විස්තර කරන්න කියන එක මම ඔබට පැහැදිලි දෙයක් කරලා දෙන්නම් කියලා. ඔන්න මේ S2 මුල් කරගෙන දැන් අපි කියමුකෝ මෙහෙම S2 මුල් කරගෙන අපි රූපයක් දකිනවා. දකිනකොට ඒ රූපෙ කැමැත් ඇති වෙනවා. ඒ කැමැත් ඇති වෙන දෙයට කියනවා සැපය. කැමැත් ඇති වෙන දේ තමයි සැප විඳීම. මේ S2 මුල් කරගෙන දකින රූපෙට අපි ගැටෙනවා. අපි අකමැති රූපයක් දකිනවා. ඒ දැකීම නිසා මොකද්ද වෙන්නේ? දුක් විඳීමක් ලැබෙනවා. අදුක්කම සුඛය කියලා කියන්නේ මෙහෙම එකක්. ඔන්න දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා. දැන් අපි කියමුකෝ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අපි කුසන් එකට බර දීලා ඉන්නේ. නේ? හැබැයි මේ බර දීලා හිටියා කියලා ඒ සැපය එච්චරටම ඒක දැයෙනවද? දන්නව වාඩි වෙලා ඉන්නේ. ඒක දැයෙනව ඔන්න වාඩි වෙලා ඉඳලා කොන්ද රිදුනොත්. නැතුව පහසුවෙන් හිටියොත් ඒදී තමන්ගේ හිතට highlight නොවුනොත් ඒදී ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ඒදී එච්චර ප්‍රශ්නයක් නෑ. අදුක්කම සුඛය කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ දැන් මේ තියෙන ඔක්කොම ඕනේ නේ අපිට. මේ තියෙන හැමදේම අපිට ඕනේ. එතකොට මේ තියෙන හැමදේම ඕනේ වුණාට අපි උවමනාවෙන් යම් දෙයක් බලනදී අපිට උවමනා දෙයට තමයි අපි එක්ක ඇලෙන්නේ, එක්ක ගැටෙන්නේ. උවමනා නැති දේ ඕනේ. හැබැයි ඒ දේ අපි විඳිනවා. ඒ දේෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි තිබ්බා කියලා ඒ දේ මුල් කරගෙන ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එතකොට ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව අපි ඒ දේ තුලින් අපේ ජීවිතීට අවශ්‍ය දේ කරගන්නවා. අන්න ඒක කියන මොකද්ද? අදුක්කම සුඛය. මම හිතන ඔබට පැහැදිලි ඇති කියලා. දැන් එතකොට අපේ ජීවිතේ මේ අදුක්කම සුඛය කියන එක මේ හැම වෙලාවෙම අපිට තියෙනවද නැද්ද? තියෙනවා. අදුක්කම සුඛය කියන එකට අපි මුලාවටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ අදුක්කම සුඛය කියන එක හොඳට පැහැදිලි කරගන්න S2 මුල් කරගෙන සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛය විඳිනවා. එතකොට කන්දක මුල් කරගෙන සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛය හට ගන්නවා. ඊට පස්සේ නාසය නිසා සැපත් විඳිනවා, දුකත් විඳිනවා, අදුක්කම සුඛයත් විඳිනවා. ඊට පස්සේ දිව මුල් කරගෙන සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛේ විඳිනවා. ඊට පස්සේ කය නිසාත් සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛේ විඳිනවා. මනස නිසාත් සැප විඳිනවා, දුක් විඳිනවා,
අදුක්කම සුඛේ විඳිනවා. එතකොට මේ සැප විඳීම යනු එක, සැප විඳීම කියන එක ලස්සන දෙයක් හේතු කරගෙන, ඒක සැප විඳීම ලස්සන දෙයක්, මිහිරි දෙයක්. එතකොට මේ සැප විඳීම කියන්නේ කොයි වගේ එකක්ද? ලස්සන දෙයක්, මිහිරි දෙයක්. ඒක දැකීමෙන් හට ගන්නවා, ඒක ඇසීමෙන් හට ගන්නවා, ඒක ආග්‍රහණය කිරීමෙන් හට ගන්නවා, ඒක රස විඳීමෙන් හට ගන්නවා, ඒක පහස විඳීමෙන් හට ගන්නවා, ඒක අරමුණු වශයෙන් මනසි හට ගන්නවා. ඊළඟ මේ දුක් විඳීම කියන්නේ කොයි වගේ එකක්ද? ඈ, දුක් විඳීම කියලා කියන්නේ කටුක දෙයක්, අමිහිරි දෙයක්. ඒකත් කොයි විදිහටද හටගන්නේ? ඇසීමෙන්, දැකීමෙන්, ආග්‍රහණය කිරීමෙන්, ඈ, රස විඳීමෙන්, පහස විඳීමෙන්. අන්නේදී හටගන්නවා මේ ඇසීමෙන්, දැකීමෙන්, ආග්‍රහණය කිරීමෙන්. එතකොට මේ අදුක්කම සුඛේ යනු විශේෂ සැපක් නැති, විශේෂ දුකකුත් නැති දෙයක් නේ. දැන් මෙච්චර දවස් මේ අසපිය මේ ෆෑන් තිබ්බා නේ, තිබ්බද නැද්ද? දැන් අද මේ ෆෑන් එක විශේෂ වුණ නැද්ද නේ? දැන් මේ ඉත දැන් අද ඒක අපිට විශේෂයි. නමුත් ෆෑන් එක තියෙනවා, හැමදාම දකිනවා, විශේෂනේ. හැබැයි ඒක ප්‍රයෝජනෙකුත් තියෙන. අදුක්කම සුඛය කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. පැහැදිලිද? එතකොට ඒ දේ අපිට අවශ්‍යයි, අවශ්‍ය වුණාට ඒ දේ. දැන් අපි කියමුකෝ මේ ලයිට් එක දැම්මුත්නේ අපි ඒක ප්‍රයෝජනේ. නමුත් ඒක තිබ්බා කියලා අපිට ඒක විශේෂයෙන් සැපයකුත් නැහැ, දුකකුත් නැහැ. හැබැයි විශේෂයෙන් දැන් සැපයක් තියෙන එකේ දැන් අපි විපාකය විඳින නිසා. පැහැදිලිද? එතකොට මේ අදුක්කම සුඛ කියන එක හොඳට පැහැදිලි කරගන්න, ඒදී අපි ප්‍රයෝජනයක් තියෙනවා, අපි විඳිනවා. හැබැයි විඳට ඒදී මුල් කරගෙන ඇලීම ගැටීම කියන එක නැහැ. පැහැදිලිනේ? දැන් හොඳ කුසන් එකක් නම් ඒකම ගන්න දුවගෙන යනවනේ. එතන තියෙන්නේ මොකද්ද? ඇලීම. කුසන් එක හොඳ නැහැ, කොන්ද රිදෙනව හවස්ෙද්දි. කාමරෙට මෙහි ඉඳලා විසිකලා යන්නේ. ඒ මොකද්ද? ගැටීම. දැන් කුසන් එකේ අර ඇලීමත් ගැටීමක් නැති කුසන් එකක් තියෙනවා. ඒක කොයි වගේද? ඈ? ඒක ඉඳගෙන ඉන්නවත් දැයින්නේ නැහැ. හැබැයි ඒක ප්‍රයෝජනෙට ගන්නවා. දැන් හරිද? එහෙනම් අදුක්කම සුඛ කියන එක හොඳට ඔන්න ඔය විදිහට පැහැදිලි කරගන්න. එතකොට මේ සැප විඳීමට අපි මොකද වෙන්නේ? ඔය කියන්නේ සැප විඳීමට ඇලෙනවා. දුක් විඳීමට හොඳට ගැටෙනවා. නේ? අදුක්කම සුඛයට මොකද වෙන්නේ? මුලාවට. අපි හොඳ පුටුවක වාඩි වෙලා ඉන්නව නම් බර දීලා ඒ පුටුවේ ඉන්නකම් අපි ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ වුණ ඉඳගෙන ඉන්න හොඳ සීතල හුළඟක් එනවා. දැන් මොකද කරන්නේ? සා නියමයි කියලා ඇලෙනවා. ඊට පස්සේ ඔන්න පුටුවට හේතු දාලා ඉඳගෙන ඉන්නවා. ටිකක් වෙලා යද්දි කොන්ද රිදෙන්න ගන්නවා. මොකද කරන්නේ? පුටුවට පයින් ගහලා කොන්ද අල්ලගෙන යනවා. ඒක මොකද්ද? ගැටෙනවා. දැන් මේ පුටුවට බර දීලා දැන් මේ ඇඳට අතක් තියාගෙන ඉන්නවා. දැන් මේක තුල දැන් අපි වාඩි වෙලා ඉද්දි බර තද වෙලා තියෙන්නේ. පුටුවට ඇඳට අත තියන් ඉන්නකොට අත තද වෙලා තියෙන්නේ නේද? එතකොට දැන් මේක ඔහොම අත තද වෙලා බර දීගෙන හිටියා කියලා ඒ දේ තුල අපි යම් ඇලීමක් ගැටීමක් තියනවද? තියනවද? නෑ. අන්න ඒක තමයි මොකද්ද? අදුක්කම සුඛය කියලා කියන්නේ.
අදුක්කම සුඛය කියලා කියන්නේ ඒ දේ මුල් කරගෙන විශේෂ විඳීමකුත් නැහැ, විශේෂ ගැටීමකුත් නැහැ. හැබැයි ඒ දේ අපි විඳිනවා. අන්න ඉතින් ඒ නිසා මෙන්න මේ කියන වේදනාව ඇසේ හට ගන්නවා. මේ විඳීම මොකේද හටගන්නේ? ඇසේ හට ගන්නවා. කනේ හට ගන්නවා. නාසයේ හට ගන්නවා. දිවේ හට ගන්නවා. කයේ හට ගන්නවා. මනසේ හට ගන්නවා. දැන් මේ විඳීම කියන එකත් මං හිතන්නේ පැහැදිලි ඇති. පැහැදිලිද? පැහැදිලි. නිදියන් නැතුව අහගෙන හිටියොත් පැහැදිලි වෙයි. නිින්ද ගියොත් දන්නේ. සංඥා උපාදානස්කන්ධය. තුන්වෙනි එක මොකද්ද? සංඥා උපාදානස්කන්ධය. වෙලාවත් යනවා නේ. සංඥා උපාදානස්කන්ධය කියලා කියන්නේ හඳුනා ගන්නවා. සංඥා උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගන්නකොට මේකත් හොඳට ඔන්න තේරුම් ගන්න. මොකද ඊළඟ තව උපාදානස්කන්ධයක් පැහැදිලි කරගද්දි මේක එකට ගැළපිලා යනවා. මේ හඳුනා ගන්න ඕනේ ඇහැ මුල් කරගෙන. නේ? ඇහැ මුල් කරගෙන අපි මේ තියෙන මල් වල මොනවද හඳුනගන්නේ? පාට හඳුන ගන්නවා. රතු පාට, සුදු පාට, රෝස පාට. නේ? කෙනෙක් දැක්කහම සුදුයි එයා. තල එළලුයි. නේද? අට කළුයි. නේ? ඒ වගේ කියනවනේ. ඒතර ඒ අඳුනගත්තේ මොකින්ද? සංඥාවෙන් අඳුනගත්තා. ඒතර මේ කන මුල් කරගෙන මොනවද අඳුනගන්නේ? ශබ්ද අඳුනගන්නවා. කොහොමද ශබ්ද අඳුනගන්නේ? උන ඈත ඇහෙනව ළමයි කෑ ගහන එක. එතකොට ඒ හඳුනගන්න හඬ උස් පහත් වශයෙන් හඳුනගන්නවා. ඉස්රි ශබ්දයක්ද? කාන්තා දැන් කොච්චර ළමයි දහහක් හිටියා තමන්ගේ ළමයා කෑ ගහනකොට බලන්නේ නැද්ද? බලනවා. ඒ මොකද්ද? හඳුනා ගැනීම. දැන් අපි ගෙදර ඉන්න කාලේ පාරේ යන වාහන. දැන් අපේ ගෙදර අපි කීමකෝ තියෙන වාහනේ නම් ඒ වාහනේ ඕන් එනවා කියලා හිකියනවා. ඒතර බැනින් නම් ගෙදර එනවා වාහනේ. එතකොට අපි ඒක හඳුනගත්තේ නැද්ද? හඳුන ගන්න අර 1000ක අතර අපි හඳුන ගන්නවා. ඒ හඳුන ගන්නදී උස් පහත් වශයෙන් අපි මොකද කරන්නේ? ඒ හඬ අඳුන ගන්නවා. තරුණ හඬක්ද? වයසට ගියපු හඬක්ද? සත්තුන්ගේ හඬවල් නේ? අලී කෑ ගහද්දී අපි කියන්නේ නැහැ ඔය බල්ලෙක් කියලා. කියනවද? එහෙම කියන්නේ නැහැ. අපි කියනවා ඔය අලී හඬ කෑ ගහන්නේ. ඔය කෑ ගහන්නේ කුකුලා. නේ? ඔය කෑ ගහන්නේ එහෙම එක එක විදිහට අපි අඳුන ගන්නවා. එතකොට මේ අඳුන ගන්නේ ඒ ස්වභාවයට තමයි සංඥාව කියලා කියන්නේ. දැන් අපි කියමුකෝ ඔබ මුලින්ම මෙහි ආපු දවස්වල මේ භාෂාව ඔබට තේරුණේ කොහොමද? මුලින්ම ආපු දවස මතක තියා මතක් කරගෙන අද නම් නෙමෙයි. මුලින්ම ආපු දවස ඉතාලි කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා කතා කරනවා. ඔබ කිව්වේ මොකද්ද? මෙලෝ දෙයක් මොකද්ද කියලා අහන්න ඇති එක්ක ස්වාමියාගෙන් හරියාලු මොකද්ද කියලා. ඇහුවද නැද්ද? ඇයි වචන නිකන් මොකද්ද කියන් කියා ගියා. දැන් අපි ගිහින් ඉතාලි කෙනෙක් ළඟ කතා කරනවා. අපිට තේරෙනවද? එයාට තේරෙයිද? නෑ. ඇයි ඒ උස් පහත් භාවය අපිට අඳුනගන්න බැරි වුණ නිසා අපිට ඒ වචන තෝරගන්න බැරි වුණා. හැබැයි ඒ උස් පහත් බව අඳුනගත්ත නිසා තමයි අපි මේ භාෂාව තෝරගත්තේ මේ විදිහට. එතකොට ඒ විදිහට ඒ ස්වභාවය තෝරගන්නේ මොකෙන්ද? මේ සංඥාවෙන්, අඳුනා ගැනීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකට එකක් මෙන්න මේ විදිහට මේ අඳුනා ගැනීමේ ස්වභාවය ඇති කරලා දෙන්නේ මොකෙන්ද? සංඥාවෙන්. මේ සංඥාවත් පින්වතුනි තැන් හයේම හට ගන්නවා. මේ සංඥාවත් තැන් කීයේම හට ගන්නවද? හයේම හට ගන්නවා. ඇසේ
හටගන්නවා, කන් දෙකේ හටගන්නවා, නාසයේ හටගන්නවා, දිවේ හටගන්නවා, කයේ හටගන්නවා, මනසේ හටගන්නවා. දැන් හරිද? රූපේ දැන් ඔබට හොඳට පැහැදිලි. ඊළඟ මොකද්ද? විඳීම ගැන පැහැදිලි. සංඥාව ගැන පැහැදිලි. ඊළඟ එක තමයි සංඛාර උපාදානස්කන්ධය. සංඛාර සංස්කාර කියන මේ දෙකේ අර්ථය තමයි චේතනාව. මේක නම් හොඳට අහගන්න. ඉතින් දැන් මේ චේතනාව පහළවීම. එතකොට දැන් ඔන්න මේ චේතනාව කියන එක ඔන්න මේ වගේ එකක්. දැන් මට හිත ගන්න ඕන කියලා හිතෙනවා. ඒක මොකද්ද? චේතනාව. දැන් ඇති වතුර ටිකක් බොන්න යනවා කියලා ඔන්න බොන්න වතුර බොනවා. දැන් මට බඩගිනි. දැන් මට නිදිමතයි. දැන් මට තව මොනවද? ඈ ඇවිදින්න ඕනේ. දැන් මට මහන්සි. දැන් මට අරයට හොඳටම කියන්නේ බයින්න ඕනේ. දැන් මට හොඳටම අරූට ගහන්න ඕනේ. ඒ ඔක්කොම මොනවද? හිතන දේ. ඒ ඔක්කොම මොකද්ද? හිතන දේ. ඒකට කියනවා මොකද්ද? චේතනාව. එතකොට ඒ හැමදේම හිතීම, ඒ හැමදේම චේතනාව මුල් කරගෙන තමයි තියෙන්නේ, හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මෙන්න මේ චේතනාව තමයි ඊට පස්සේ කර්මය බවට පත් වෙන්නේ. එතකොට ඔන්න අපි ඕ විදිහට කරනකොට යන්න හිතෙනවා, කන්න හිතෙනවා, නාන්න හිතෙනවා, ඇවිදින්න හිතෙනවා. ඒතර මේ ඔක්කොම මුල් කරගෙන ඒ චේතනා පහළ කරගෙන කරනකොට, කියනකොට, හිතනකොට මොකද සකස් වෙන්නේ? ඈ කර්මයක් සකස් වෙනවා. එතකොට මේ කර්මය කියලා කියන්නේ කොහොම එකක්ද? ක්‍රියාවක්. කර්මය කියන්නේ මොකද්ද? කර්මය කියලා කියන්නේ ක්‍රියාවක්. එතකොට මේ කර්මය සකස් වෙනවා ආකාර තුනකට. මේ චේතනාව සකස් වෙනවා. චේතනාව කියලා කියන්නේ කර්මීනේ. එතකොට මේ කර්මය සකස් වෙන ආකාර කීයකටද? ඈ තුනකට සකස් වෙනවා. සිතේ. සිතේ හටගන්නවා, කයේ හටගන්නවා, වචනේ හටගන්නවා. යමක් හිතන්න පොළඹවන දේ තමයි චේතනාව. යමක් කරන්න පොළඹවන දේ චේතනාව. යමක් කියන්න පොළඹවන දේ චේතනාව. එහෙනම් හිතනකොට හිතන්න මේ කර්මයේ චේතනාව. කියන්න පොළඹනකොට හිතන්න මේ කර්මයේ චේතනාව. කියන්න පොළඹනකොට හිතන්න මේ කර්මය චේතනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම සකස් වෙන්නේ මොකක් මුල් කරගෙනද? මනස මුල් කරගෙන. එතකොට ඕත් ඔක්කොම කරලා මං දන්නේ නැහැ, මං හිතුවේ නැහැ කියලා කියන්න බෑ. ඇයි? ඔය තුනම කොහෙටද එකතු වෙන්නේ? මනසට. කරලා ඔක්කොම කරලා කියනවා අනේ මං දන්නේ නැහැ, මට හිතුන්නේ නේ කියනවා. එතකොට ඒක හරිද? ඒක සාධාරණද? නෑ. දැන් මේ ඔක්කොම පැහැදිලි කරගෙන යනකොට තේරෙයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව. බුදු කෙනෙක්ම විතරයි මේවා මෙහිම පැහැදිලි කරලා දෙන්නේ. නැත්තම් නේද? නැත්තම් කොහේ මේවා විස්තර කරගන්නද? කොහේ මේක ඇතුළට ගිහිල්ලා අපි මේක අවබෝධයක් පිණිස මේ බැඳි බැඳි යන්නේක නේද? දැන් අපි මේ පංච උපාදානස්කන්ධේ මේ විදිහින් බලන්න ඕනේ ඇයි? අර කියපු දේ ඉපදීම, ආයාය උපදිනවා, මැරෙනවන් කමක් නැහැ. ආයාය මෙරි මෙරි මොකද වෙන්නේ? ආයාය මෙරි 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 ආයාය උපදිනවා. එහෙනම් ඒ පැවැත්ම නැති කර ගන්න තමයි මේ ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? මේ ස්වභාවයේ තේරුම් නොගත්තොත් ඒ අවබෝධයක් කරා යන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය නිසා
චේතනාව සකස් වෙනවා. ශබ්දේ නිසා චේතනාව සකස්. ඊට පස්සේ ගඳ සුවඳ නිසා චේතනාව සකස් වෙනවා. රසේ නිසා චේතනාව සකස් වෙනවා. පහස නිසා චේතනාව සකස් වෙනවා. සිතුවිලි නිසා චේතනාව සකස් වෙනවා. එතකොට දැන් ඔබට මේ මොන උපාදානස්කන්ධය විස්තර කළේ? සංස්කාර උපාදානස්කන්ධය, චේතනාව, කර්මය. දැන් පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි. ඊළඟ එක තමයි විඥාන උපාදානස්කන්ධය. ඊළඟ එක මොකද්ද? විඥාන උපාදානස්කන්ධය. මේකේ අර්ථය තමයි විශේෂයෙන් දැනගන්නවා කියන එක. විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා. මම කියන්නේ ඔන්න මේක අරිස්සල්ල මතක තියාගන්න කියලා එක. ඔබට මතකද අර සංඥාවෙන් දැක්ක ගත්ත පාට? නේ? ඒ දැනගත්ත පාට සුදු මල් පොකුරක් කියලා දැනගන්න මොකින්ද? විඥාන. රතු පාට මල් පොකුරක්. අර දැනගත්ත පාටෙන් දැක්ක දේ විශේෂයෙන් දැනගන්න මල් පොකුරක්ද? නේ? පිරිමි කෙනෙක්ද? ගෑනු කෙනෙක්ද? නේද? ඊට පස්සේ කපටි කෙනෙක්ද? නේ? මෙහෙම දැනගන්නේ මොකෙද? විශේෂයෙන් විශේෂයෙන් අර අඳුනගත්ත දේ විශේෂයෙන් දැනගන්න මොකින්ද? විඥානේ. එතකොට මේ විඥානේ කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා කියන එක තමයි විඥානේ කියලා කියන්නේ. එතකොට මේ විඥානීය අර පළවෙනි දේ මුල් කරගෙන ඒ හඳුනගත්ත දේ ඒ විශේෂයෙන් දැනගන්නේ මොකෙන්ද? සංඥාවෙන් අඳුනගත්ත දේ විශේෂයෙන් දැනගන්නවා විඥාණය. ඒකට විඥාණය තියෙනවා ඇසේ. මේ ඇසෙත් සකස් වෙනවා විඥාණය, කනෙත් සකස් වෙනවා විඥාණය, නාසයේ සකස් වෙනවා විඥාණය, දිවේ සකස් වෙනවා විඥාණය, කයෙ සකස් වෙනවා විඥාණය, මනසේ සකස් වෙනවා විඥාණය. එතකොට ඔන්න ඔය කරුණු පහ තමයි අපි මූලිකව පංච උපාදානස්කන්ධය කියලා ඉගෙන ගත්තේ. දැන් පැහැදිලිද? ඔන්න ඔය කොටස් පහ තමයි මූලිකව බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කියලා විස්තර කරන්නේ. එතකොට දැන් ඔන්න හොඳට පැහැදිලි කරගන්න, උපාදානය කියලා කියන්නේ මේ කන්දේට. උපාදානය කියලා කියන්නේ මේ පංච කන්දය. ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? කාලයත් අවකාශයත් අතර පැවැත්ම. එතකොට උපාදානය කියලා කියන්නේ මේ කන්දය කියන එක, ගොඩවල් කොටස්. ගොඩවල් ගොඩවල් වශයෙන් තියෙන්නේ, කොටස් කොටස් වශයෙන් තියෙන එක තමයි කන්දය කියලා කියන්නේ. එතකොට ස්කන්ධය කියලා කියන්නේ කාලයත් අවකාශයත් අතර තියෙන පැවැත්ම. පැහැදිලි? දැන් ওই වචන දෙක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මුලින්ම අපි දැන් පැහැදිලි කරගන්න ඕන මේ ස්කන්ධය කියන එක. මොකද්ද මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ? ස්කන්ධය කියන කොටස මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධය කියන කොටස රූපය, මේ ස්කන්ධය තුල මොකද්ද තියෙන්නේ? ඕන රූපය තුල මේ ස්කන්ධය තියෙනවා. කොහොම කරනවා නම් ඒ ස්කන්ධය කියන කොටස පුජ්‍යලයේ ගැන අපි හොයලා බලනවා වගේ. අපි කිමු ඕන කෙනෙක් ඇසුරු කරනවා. ඒ ඇසුරු කරනකොට ඒ කෙනාගේ ඔක්කොම ටික හොයලා බලනවා වගේ එකක් මේක. ස්කන්ධය කියලා කියන්නේ අපි ඕන කෙනෙක් ඇසුරු කරන්න ඉස්සෙල්ලා ඕන ඉස්සෙල්ලා බලනවා, කතා කරන දේ මෙයාගේ තියෙනවද? පන්සලට ගියාම කොහොමද? සමාජයට ගියාම කොහොමද? ගෙදර ආවම කොහොමද? ඒ කියන දේ ක්‍රියාවේ තියෙනවද? අපි හොයන්නේ කෙනාව. අන්න ඒ කෙනා හොඳට හොයලා බලලා පරීක්ෂා කරනවා වගේ එකක් තමයි මේ ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් දැන් මේ ස්කන්ධය තුලින් අපි මේ රූපේ හොඳට හොයලා බලන, රූපේ තියෙන ඇතුළ පිට හට ගන්න විදිය, නැති වෙන විදිය, මේ රූපේ තියෙන සියලුම දේවල්
හොයලා බලනවා කියන එක තමයි මේ ස්කන්ධය තුලින් වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ස්කන්ධය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ රූපේනේ දැන් මං කිව්වේ. දැන් අපි ඔන්න ස්කන්ධය කියන කොටස දැන් බලන්න මොකේද? රූපය කියන එකේ. එතකොට මේ රූපය යටතේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ ස්කන්ධය අඳුනගන්න මෙන්න මේ විදිහට විමසන්න ඕනේ කියනවා. කොහොමද? ස්කන්ධයේ තියෙන කොටස් තුනක්. ස්කන්ධයේ තියෙන කොටස් කීයක්ද? තුනක් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන. ස්කන්ධයේ කොටස් කීයද? තුනයි. අතීත, අනාගත, වර්තමාන. එතකොට අතීතය කියලා කියන්නේ මේ මොහොතට කලින්. දැන් උදේ ටික ඔක්කොම කොහෙටද ගියේ? අතීතේ. දැන් මේ තප්පරෙන් පස්සේ ඔක්කොම යන්නේ කොහෙටද? අතීතේ. එතකොට මේ මොහොතට කලින් තමයි අතීතේ කියලා ගන්නෙ. එතකොට අනාගතය කියලා කියන්නේ ඈ? දැන් වචන වලින් හොඳට දැන් ඔය ගන්න නිකන් අර උත්තර දෙන්න එපා, ඉස්කෝලේ ගිහිල්ලා උත්තර දෙනවා වගේ. අනාගතේ අන්න මේ මොහොතෙන් පස්සේ. අනාගතය කියලා කියන්නේ මේ මොහොතෙන් පස්සේ ඇති වෙනදී. වර්තමානය කියලා කියන්නේ මේ මොහොත දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතය කියලා කියන්නේ මේ මොහොතට කලින්. ඒක ඔක්කොම අතීතයට යන්නේ. දැන් ඔක්කොම මේවා උදේ කාපෝ අතීතිකයව. මම උදේ කෑවනේ කියලා කියන්නේ. උදේ මම මේවා කළා. දැන් ඊට පස්සේ අනාගතේ කන්න දෙයි. තේ දැන් 10ට දෙයිද? දේනම් කිරිබත් තිබ්බා. දවල්ටත් මොනවද දෙනවා? කිව්ව දෙයි. අන්න ඒක. වර්තමානයේ දැන් හොඳට නිදිමත තියෙනවා. දැන් හොඳට වතුර තිබහ තියෙනවා. ඒක. පැහැදිලිද? මම මේ පැහැදිලි වෙන්න කියලා දෙන්නේ. එතකොට මෙන්න මේ කොටස් තුන තුල තමයි රූපේ පැවැත්ම. රූපේ මොකද්ද? පැවැත්ම මොකද්ද කියලා ඔන්න ඔය කාලයෙන් කොටස් වශයෙන් බලනවා. එතකොට කාලය කියලා කියන්නේ ඔන්න ඔය දෙයට. මේ රූපේ තුල අතීත, අනාගත, වර්තමාන කියලා ඔන්න ඔය කොටස් තුන තුල මෙයා හොඳට මේ දී විමස විමස බලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තුල පැවැත්ම කියලා කියන්නේ මේ පවතින. දැන් අපි ගත්තොත් මෙහෙම අතීතේ මගේ රූපේ මේ විදිහට තිබ්බා. නේ? අනාගතේ මගේ රූපේ මෙහිම තියේවි. වර්තමානයේ මේ රූපේ මේ මං ඉන්නේ. ඒක අතීතේ රූපේ කොහොමද දැන් බලන්නේ? අතීතේ තිබ්බ රූපේ එක එක බලනවා විමස විමස. නේද? එතකොට විමසිනස බලද්දී අතීතේ රූපේ මෙහෙම මෙහෙම මට තිබ්බා. අනාගතේ මෙහෙම මගේ රූපේ තියේවි. වර්තමානයේ දැන් මම මේ විදිහට ඉන්නවා. ඔන්න ඔය කියන විදිහට මේ රූපේ තියෙනවා. අභ්‍යන්තරයේ තියෙනවා. එතකොට ඒ තියෙන රූපේ තමයි තමාගේ රූපේ. එතකොට ඒ සකස් කරගත්ත රූපේ තමයි බාහිර තියෙන මේ රූපත්. ඊට පස්සේ ගොරෝසු, සියුම්, උසස්, පහත්, දුර, ළඟ. එතකොට අභ්‍යන්තරයේ මේ රූප තියෙනවා. අභ්‍යන්තරය කියලා කියන්නේ තමන්ගේ මේ තියෙන රූපේ. බාහිර කියලා කියන්නේ මේ දකින රූප. ගොරෝසු කියලා කියන්නේ මේ තියෙන ගොරෝසුව දකින්නවා. ඊට පස්සේ සියුම් ශරීර තියෙන රූප තියෙනවා. නේ? ඊට පස්සේ උසස්. උසස් කියන්නේ කොහොමද ගන්නෙ? ඈ උසස් පහත් කියන එක. උසස් පහත් රූපේ කියන එක ගන්න ඕනේ මේ වගේ විදිහට. අපි කියමුකෝ දැන් මෙතනට අපි වටිනා දෙයක් ගේනවා. නේ? දැන් මෙතන කෝප්ප දෙකක් තියෙනවා. දැන් මේ කෝප්ප දෙකෙන් ගෝල්ඩ් ආලේප කරපු කෝප්පෙකුයි
මේ නිකන් කෝප්පෙයි ගේනවා. නේ? එතකොට ගෝල්ඩ් ආලේප කරපු කෝප්පේ තමයි මොකද්ද? උසස් එක. අනිත් එක පහත්. හිත ඉක්මනට ගන්න උසස් එක. නේද? පහත් උසස් කියලා ඔන්න ඔය විදිහට තමයි ගන්නෙ ඉන්නේ. දැන් මේ මෙතෙන්ට ගේන මල් ඔක්කොම මොන ඒවාද? අපි හොඳ ඒවානේ ගේන්නේ. ඒවට ඔක්කොම මොනවද? උසස්. සුදුසු නැති ඒවා මෙහෙට ගේනවද? නෑ. ඒවට මොනවද ඔක්කොම? පහත්. ඊට පස්සේ දුර කියලා කියන්නේ දුර තියෙන රූප, ළඟ කියලා කියන්නේ ළඟ තියෙන රූප. එතකොට ඔන්න ඔය රූපේ 11 ආකාර පැවැත්ම කියලා කියන්නේ ඔන්න ඕකට. මේ රූපේ තියෙන 11 ආකාර පැවැත්ම කියලා බුදුරජාන් වහන්සේ යම් විදිහකින් යම් තැනක විස්තර කරනවා නම්, කවුරු හරි කියනවා නම් මේ රූපේ 11 ආකාර විමසීමක් තියෙනවා කියලා ඔන්න ඕකට. ආයි එතකොට මේ 11 ආකාරයෙන් එහා 12ක් 13ක් නැහැ. මෙච්චරයි. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මෙතනින් එහා විමසීම නැහැ. 11 ආකාරයෙන් රූපේ දිහා බලනවා කියලා කියන්නේ අර විදියට අතීත, අනාගත, වර්තමාන. එතන කීයක් තියෙනවද? 3ක්. ඊට පස්සේ තියෙනවා අවකාශ වශයෙන් නේ. අර මං කිව්වේ ඉස්සල්ලා බලනවා කොයි විදිහටද? ස්කන්ධවත් කන්ද වශයෙන් බලනවා අතීත අනාගත වර්තමාන කියලා. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? කාලයත් අවකාශයත් අතර තියෙන පැවැත්ම නේ. එතකොට ඒ විදිහට විමසනවා. කොහොමද විමසන්නේ? අභ්‍යන්තර, බාහිර, ගොරෝසු, සියුම්, උසස්, පහත්, දුර, ළඟ. එතන කීයක් තියෙනවද කොටස්? 8යි. 8යි 3යි. හරිද? ඔන්න ඕක තමයි 11 ආකාරයෙන් රූපය විමසනවා කියලා කියන්නේ. රූපය 11 ආකාරයකට බලනවා කියලා කියන්නේ ඔන්න ඕක ওই විදිහට. ඒතර කවුරු හරි අහුවොත් ඔන්න ඕක තමයි පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට මේ රූපේ දැන් අපි විස්තර කළා බුදුරජාණන් වහන්සේගේ ඔන්න ඕක තමයි අවබෝධය. එතකොට කාටවත් මේ ලෝකේ 12 ආකාරයකින් මේ රූපේ බලන්න පුළුවන් කියලා විස්තර කරන්න බෑ. ඒතර මේ රූපය කියලා කිව්වොත් ඔන්න ওই විදිහට තමයි මේ දකින, පේන, ඇහෙන සියල්ලම තියෙන ওই 11 ආකාරයේ. එතනින් එහාට මේ රූපයේ දෙයක් නැහැ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළ මේ ජීවිතේ දැන් අපි මේ අඳුනගත්ත දේ. ඒ කියන්නේ අතීත රූපය. අතීත රූපය කියලා අපි දැන් විස්තර කළානේ. මම ඔය කොටස් ටික තව ටිකක් පැහැදිලි කරලා දෙනවා. ඒතර අතීත කියන දේ ඔබ හොඳට හිතලා බලන්න. කොයිම මොහොතකවත් අතීත රූපය කියන එක අපිට රිවයින් කරලා ගන්න පුළුවන් එකක්ද? පුළුවන්ද? පුළුවන් නම් ඉවරයි. ගන්න බෑ. අතීත රූපය දැන් ඔබ කොහොමද බලන්නේ? ගෙදර ගියා, ඇල්බම් එක ගත්තා. මේ මොන චූටි කාලේ ඉස්කෝලේ යන කාලෙක. ඊට පස්සේ ආයෙ තියෙන්නේ කොහේ මොකක්ද? ඈ? ඊට පස්සේ තියෙනවා තරුණ කාලේ. ඊට පස්සේ විවාහ වෙන කාලේ. ඊට පස්සේ වයසට ගිය පායට පුළුවන් වයසට ගිය. දැන් මේක විමස විමස බලද්දි මොකද මේ රූපේ තියෙන්නේ? අන්න අතීතයට ගියපු රූපේ විනාශකම දකින්න පුළුවන්. ඊට පස්සේ අනාගතය කියලා කියන්නේ මේ වෙනස් වෙන රූපේ අනාගතයේ මෙහිම වෙනස් වෙන ස්වභාවයකින් තියෙන දෙයක්. වර්තමානයේ කියලා කියන්නේ මේ රූපය දැන් මේ වෙනස. වර්තමානයේ දැන් තියෙනවා කෙස් ටික පැහිගෙන එන එක, දත් ටික වැටිගෙන එන එක, කටවල් වහ ගන්න දත් වැටිලාද කට්ටි. ඈ ඊට පස්සේ හම රැලි වැටිලා තියෙන එක.
එතකොට ඔන්න ඔය විදිහට මේ රූපය විමසනවා. අභ්‍යන්තරයේ තියෙන මේ රූපය, අභ්‍යන්තරයේ තියෙන මේ රූපේ කොහොමද ගන්නෙ? දැන් මේ තියෙන කෙස් ටික ගන්නවා අභ්‍යන්තරේ, ලොම් ටික, නිය ටික, දත් ටික, සම. මේක තමයි මේ අභ්‍යන්තර රූපේ. අතීතේ ළමා කාලේ තිබ්බ කෙස් ටික නෙමෙයි දැන් තියෙන්නේ. ළමා කාලේ, තරුණ කාලේ තිබ්බ ලොම් ටික නෙවෙයි වයසට ගිහිල්ලා. සම නෙවෙයි, දත් ටික නෙවෙයි දැන් සමහරට ඒ ඉස්සර පොඩි කාලේ තිබ්බ දත් නෙවෙයි දැන් දත් පණුව කාලා. එක්ක දත් ටික වැටිලා නේ, හැම වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? දැන් කොච්චර තරුණයි කියලා හිතුවත් නෑ, අපිට පේනවා වයසයි නේද? කොච්චර තරුණ වෙලා ලස්සන වෙලා එන්න එනවා අපිට පේනවා, හැබැයි දැන් නම් හොඳම වයසයි කියලා. තරුණ එක්කෙනෙක්වත් නෑනේ පේන්නවත් නේද? එතකොට මේ මොකද්ද මේ? ඒ තමයි අර රූපේ අභ්‍යන්තර වශයෙන් විමසනකොට පේනවා මේ රූපි ස්වභාවය. බාහිර රූපේ වශයෙන් ගන්නෙ මොකද්ද එතකොට? ඈ නෑ, බාහිර රූපේ මේ කෝප්ප මොනවද? මේවා මේ ඔක්කොම මොනවද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ මේකේ තියෙන ඔක්කොම. මේ ඔක්කොම මොනවද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ. ඒතර බාහිර රූපේ කියලා ගන්න මේ තියෙන ඩිස් පුටු, මේ කණු, මේ ගොඩ නැගිලි, මේ ඔක්කොම මොනවද? බාහිර රූප. ඊට පස්සේ කවමදාවත් ඔබ විමසනකොට මෙහෙම හිතන්න ඕනේ. පංච උපාදානස්කන්ධ වශයෙන් විමසනකොට ඔබ විමසන්න ඕනේ රූපෙට රූපයක්. එතකොට ඒක ඔබ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ දේට විමසන්න යන්න එපා. මේ ශරීරය, ඒ දේට විමසන්න යනකොට ඔබ පැටලෙන්න පුළුවන්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායු කියලා කොටස් කරද්දි මේකේ කෝ පඨවි ධාතුව පේනවා. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ආපෝ කොයි කියලා එතකොට පැටලෙන්න පුළුවන්. නමුත් මේ වගේ ස්වභාවයෙන් තියෙන එකට විමසන්න යනකොට පඨවිත් විමසන්න පුළුවන්, ආපෝත් විමසන්න පුළුවන්, තේජෝත් විමසන්න පුළුවන්, වායෝ කියන ස්වභාවේ විමසන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒකට එකක් විමසනකොට විමසන්න ඕනේ. අර මේ දකින්න රූපේට තමයි තව රූපයක් විමසලා බලන්න. එතකොට මේකේ පඨවි කියන දේ තියෙනවා. ඊළඟ එක මොකද්ද? ආපෝ කියලා කියන්නේ තෙත ස්වභාවය. ඒතර මේකේ තෙත ස්වභාවය තිබ්බා. දැන් ඒක මොකද වෙලා තියෙන්නේ? ඕ මේකේ තෙත ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක දැන් තෙත ස්වභාවය දකින්න. හැබැයි තෙත ස්වභාවය එකතු කරලා තමයි මේ පටවි කියන එක මේ කියන ඩෙස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පොත් තියෙන මේ ස්ටෑන්ඩ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පුටුවේ මේ දේ නිර්මාණය වෙලා තියෙන්නේ අර පට ආපෝ කියන දේ එකතු කරගෙන. හැබැයි ඒක දැන් දකින්න තියෙනවද? නෑ, ඒක දැන් ඝන ස්වභාවයෙන් තමයි අර තියෙන දේ තියෙන්නේ. එතකොට වායු තේජෝ කියන ස්වභාවය මේක දකින්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ওই විදිහට විස්තර කරන මේ උපාදානස්කන්ධ බාහිර වශයෙන් බලනකොට ඔන්න ওই විදිහට උන්වහන්සේ විස්තර කරනවා. ඊළඟ මේ රූපේ ගැන බලද්දී මේ ගස්, ගල්, කඳු, සිකර වශයෙන් අභ්‍යන්තර නෙමේ බාහිර රූපේ බලනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ওই විදිහට කොටස් වශයෙන් හඳුනා ගන්නකොට දැන් අතීත, අනාගත, වර්තමාන රූපේ ওই විදිහට දැන් විස්තර වෙනවා. ඊළඟ ගොරෝසු. ගොරෝසු රූපේ ඇලි, අලි, ඇත්තු, ඊට පස්සේ මේ අපේ ස්වභාවය ඔක්කොම මොනවද? ගොරෝසු රූපය. සිවුම් රූපේ තමයි මේ භූතයෝ, දෙවියෝ, ඊට පස්සේ අර කාචයකින් සත්තු බලන ඒවා, ඒ ඔක්කොම මොනවද? සිවුම් ස්වභාව. දැන් මම මේ ඔක්කොම විස්තර කරලා දෙන්නේ දැන් භාවනා කරනකොට. දැන් මේ වචන වලින් කියනකොට මේවා තමයි සිහි කරන්නේ. නැත්තම් සිවුම් මොනවද දන්නේ නැහැ. දන්නේ නැහනේ. වචනේ විතරක් හිතලා තාරිනවා. එතකොට සියුම් කියන එක විමසනකොට හිතන්න ඕනේ මොනවද? අර භූත පිරිස්, භූත වශයෙන් ඉන්නවා සත්තු. ඊට පස්සේ ඉන්නවා
තිරිසන් සත්තු ඉන්නවා පිහින්නේ නැහැ. ඒක බලන්න ඕනේ මොකින්ද? ඊට පස්සේ ඔව් කාච වශයෙන් විශේෂ දෙයකින්. නැත්තම් විශේෂ ඉර්ධියක් වගේ තියෙන අයට ඒ අය දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි සියුම් කියලා කියන්නේ. උසස් කියලා කියන්නේ කොහොම එකක්ද? ලස්සන එකක්. අපි ලස්සන කුලයකින් නම් එයා උසස්. උසස් නෝන. උසස් නේද? සුදුයි නම් පාටයි නම් සල්ලි තියෙන නම් ඒක උසස් කියනවා. ලස්සන මලක් නම් අපි කියනවා ඒක ඕ ඒකට විශේෂ තැනක් ඕනම තැනක හම්බ වෙනවද නැද්ද? දැන් අපි කමු හොඳට පිරිච්ච මල් පොකුරක් ගේනවා. මේ ඔක්කොම අයින් කරලා අරක තියෙනවා. සමහර අය මෙච්චර ලස්සනද තිබ්බත් Taman කියන එක අයින් කරලා තියෙනවා. ඒක නෙමෙයි. අර විශේෂ කියලා කියන්නේ අර මේ අර විශේෂයෙන් එයා ඒ දේ විතින්ට විශේෂින් නිකම්ම තැන ලැබෙන අර දේ නිසා අන්න ඒක තමයි උසස් කියලා කියන්නේ. පහත් කියලා කියන්නේ කොච්චර ලස්සනයි කියලා හිතුවත් තැනක් නැහැ. කැත ඒක. නේද? කොච්චර අපිට දැන් පේනවා කොච්චර වුණත් ඒකේන කැතයි. එයාට අර උසස් කියන තැනට එන්න බෑ. රූපිනුත් කැතයි, පැහැිනුත් කැතයි. ඒ වගේ මේකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. එතකොට වටිනාකමක් ලැබෙන්නේ නැති ඔක්කොම මොකක්ද? කෝකටද අයිති වෙන්නේ? පහත් කියන එක. දොර කියලා කියන්නේ අර ඈත තියෙන දේවල්. මේ පේන ඇහැට ඈත තියෙනවනේ. අපි දැන් ඉතාලි අපි කිව්වොත් මිලානෝ නගරේ ඈත තියෙන දූමු පල්ලිය. ඒක ඈත තියෙන රූපයක්. ඊට පස්සේ රෝමේ තියෙන වතිකන් එක. ඒක ඈත තියෙන රූපයක්. ලංකාවේ ගත් තුරුවන්වැලි මහාසෑය. ඒක ඈත තියෙන රූපයක්. ළඟ කියලා කියන්නේ මේ තියෙන මේ අය. නේද? පුජ්‍යල වශයෙන් තියෙනවා, ගොඩ නැගිලි වශයෙන් තියෙනවා, ද්‍රව්‍ය මේ වශයෙන් තියෙනවා. එතකොට දුර ළඟ මෙන්න මේ ආකාර වශයෙන් මේ රූපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අතීත, අනාගත, වර්තමාන, අභ්‍යන්තර, බාහිර, ගොරෝසු, සියුම්, උසස්, පහත්, දුර, ළඟ. මෙන්න මේ කියන අට ආකාර පැවැත්මයි අතීත, අනාගත, වර්තමාන කියන මෙන්න මේ පැවැත්මයි මේ සියල්ලම අපි එකතු කරලා අවබෝධයෙන් විමසන එක තමයි ස්කන්ධ කියලා කියන්නේ. එතකොට මේ ආකාරයෙන් 11 ආකාරයකට රූපේ බලන්නත් පුළුවන්. එතකොට මේක ආය මේ රූපේ කොටස් කරලා 24 ආකාරයකට බලන්නත් පුළුවන්. පැහැදිලිද? 11 ආකාරයකට බලන්නත් පුළුවන්, 24 ආකාරයකට මේ රූපේ බලන්න පුළුවන්. එච්චර හිතන්න ඕනේ නැහැ. දැන් 11 ආකාරයත් අමතක වෙලා ඇතිනේ. ඒ නිසා අපි 11 ආකාරයකට දැන් ඉස්සල්ලා විමසගෙන යනවා. එතකොට මේ ආකාරයෙන් මේ රූපය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ කියන රූපය කැමැත්තෙන් තමයි අපි මේ රූපයට බැඳිලා තියෙන්නේ. අකමැත්තෙන්ද බැඳිලා තියෙන්නේ? නෑ. කැමැත්තෙන් බැඳුණු නිසා තමයි මෙන්න මේ රූපයට උපාදානය කියලා කියන්නේ. ඔන්න ඔය තුන් ආකාරයි, අට ආකාරයි සැකසෙන රූපයට අපි කැමැත්තෙන් බැඳුණා. අන්නේ බැඳුණු නිසා රූප උපාදානස්කන්ධය කියලා කියනවා. දැන් ඔන්න දැන් තමයි වචනේ තේරුම. අර කියපු කොටස් ඔක්කොටම අභ්‍යන්තර අතීතේ, අනාගතේ, වර්තමානයේ, අභ්‍යන්තර, බාහිර, සියුම්, ගොරෝසු, හීන, ප්‍රනීත, දුර, ළඟ, මෙන්න මේ සියුම් ගොරෝසු කියන මෙන්න මේ විදිහට මේ බැඳුන නිසා තමයි මේ අතීතය අපි බැඳුණා. බැඳිච්චනම් උන රූපේ ලැබුණා. දැනුත් බැඳෙනවා. අනාගතයට ආයේ ලැබෙනවා. එතකොට මේකට බැඳෙන්න බැඳෙන්න ඉස්සර රූපයට බැඳුණු නිසා ඔන්න ඒ ඉස්සර රූපේ නිසා තමයි සකස් වුනේ. දැන් ඔන්න අනාගතයේ දැන් මේ අවස්ථාවෙත් මේ රූපයේ තායයි බැඳිලා යනවනම් ආයේ රූපයක් හැදෙනවා. ඇයි? උපාදානස් ඛණ්ඩයක්. ආයයි මොකද්ද වෙන්නේ? සකස් කරලා දෙනවා. ඇයි? තියෙනවා මේකේ ආයේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් ඒ බැඳෙන බැඳෙන දෙයට හට ගැනීමක්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූප
උපාදානස්කන්ධය කියලා. දැන් හරිනේ. ඔය වගේම තමයි වේදනාවේ. වේදනාවේ ආකාර කීයද? 11යි. කොහොමද වේදනාවේ ආකාර 11? අතීතේ විඳපු දේ. නේ? අනාගතේ විඳීවි. අපි හිතනවනේ අනාගතේ මට මේවා මේවා ලැබේ. අතීතේ අපි මම මෙහෙම විඳපු කෙනෙක්. කයියට සෙට් වුණාම කියන්නේ මම ඉඳලා තියෙන ඒවා ඔහෙලා දන්නේ නැහැ. දැන් විඳින එක මට දැන් විඳින්න තියෙනවා ඔයාලා දන්නවද කියලා අනාගතේ. දැන් මම විඳින ඔහෙලා දන්නවද මං කන ඒවා කියලා ඔන්න දැන් කන ඒවා ගැන. ඒක මොනවද මේ? වර්තමාන. ඊට පස්සේ අභ්‍යන්තර වශයෙන් විඳිනවා. ඊට පස්සේ මේ බාහිර වශයෙන් විඳිනවා. ඊට පස්සේ මොනවද? ගොරෝසු විඳිනවා. ගොරෝසු දැන් අපි විඳිනවා යම. සියුම විඳිනව නැද්ද? තියෙනවා. මොනවද සියුම විඳින දේ? ඈ? සියුම විඳින දේට අපි ගන්නේ කොහොම එකක්ද? ධාන වශයෙන් ඉන්නකොට විඳිනවන යම් සැපයක්. අන්න ඒක තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ තියෙනවා උසස් පහත් දුර ළඟ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට මොකද්ද කතා කළේ? විඳීම. ඊළඟ එක මොකද්ද? සංඥාව. සංඥාවෙත් 11 ආකාර පැවැත්මක් තියෙනවා. සංඥාව කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. අතීත අනාගත අතීත පැවැත්ම අතීතේ අපි හඳුනාගත්තා. ඊට පස්සේ අනාගතේ මම මෙහෙම හඳුනා ගනිමි නේද? වර්තමානයේ හඳුනා ගනිමි ඉන්නවා දැන්. ඊට පස්සේ බාහිර තියෙනේම අපි හඳුනා ගන්නවා. අභ්‍යන්තරේ මේදී හඳුනා ගන්නවා. ඊට පස්සේ ගොරෝසු මොනවද? ගොරෝසු දැන් දැනෙන ගොරෝසුදී. ඊට පස්සේ සිවුම් කියලා කියන්නේ ධානයේදී ලැබෙන සිවුම්. මොකක්ද සංඥාව කියලා කියන්නේ? හඳුනා ගන්න. එතකොට ධානයේදී සිවුම් හඳුනා ගන්නදී උසස්. ඊට පස්සේ පහත් දුර. දුර කියලා කියන්නේ ඈත උන ලංකාවේ තියෙන දේ ළඟ. ඔන්න ඔය විදිහට සංඥාවෙන් මොකද කරන්නේ? අපි අඳුන ගන්නවා අතීත අනාගත වර්තමානයි අභ්‍යන්තර බාහිර සියුම් ගොරෝසු උසස් පහත් හීන ප්‍රනීත දුර ළඟ. ඔන්න ඔය විදිහට 8යි 3යි 11යි. ඊළඟ සංස්කාර 11 ආකාර පැවැත්මක් තියෙනවා. අතීතයේ මොකද්ද සංස්කාර කියලා කියන්නේ? ඈ? චේතනාව. අතීතේ මට මෙහෙම කරන්න හිතුණා. අතීතේ මට මෙහෙම මෙහෙමවත් කරන්න හිතුණානේ කියලා කියනවා. අන්න ඒක. අනාගතේ කොහොම එකක්ද? හෙට මම මේ දේ කරන්න හිතන් ඉන්නවා. අනාගතේ මම මේ දේ කරන්න හිතාගෙන ඉන්නේ. ඒක මොකද්ද? චේතනාව, ඒ කියන්නේ සංස්කාරය. ඊළඟ විස්තර කරනවා වර්තමානයේ දැන් මම මේ යමක් කරගෙන යන්නේ. දැන් මම යමක් කරන්නයි යන්නේ. දැන් මම වතුර එකක් බොන්නයි යන්නේ. දැන් මම ඉඳ ගන්නයි යන්නේ. දැන් මම බත් කන්නයි යන්නේ. ඊට පස්සේ අභ්‍යන්තර වශයෙන් බලනවා. බාහිර වශයෙන් බලනවා. ඊට පස්සේ ගොරෝසු කියලා කියන්නේ මොකද්ද? ගොරෝසු වශයෙන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ රාග ද්වේෂ මෝහ නිසා මේ ඕලාරිකව මේ හටගන්න මේ චේතනා මුල් කරගෙන හටගන්න දේ. මේ රාගය නිසා උන්න තරහ හටගන්නවා නේ? දේශේ නිසා වෛරය හටගන්නවා නේද? එතකොට මෙන්න මේ දේ නිසා හටගන්න දේ තමයි ගොරෝසුව හටගන්න, සියුම්ම හටගන්න. සියුම්ම කොහොමද හටගන්නේ? බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා භාවනා කරද්දී ඒ භාවනා කරන දේ මුල් කරගෙන කවදාවත්
කෙනෙක් නිරයනවද? නෑ. කවදාවත් භාවනා මුල් කරගෙන දුගතිය යනවද? නෑ. එයා ඒ භාවනා මුල් කරගෙන කොහෙද යන්නේ? දෙවියන් අතර යනවා. අන්න ඒක තමයි මේ සංස්කාර මුල් කරගෙන සිදුවෙන මොකද්ද? සියුම්ම විඳිනදී සියුම්ම ලැබෙන විපාකය. ඊට පස්සේ උසස් පහත් දුර ළඟ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා විඥාණය. විඥාණය කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා අතීතේ කොහොමද? අතීතේ මම කොයි තරම් එක එක දේවල් දැනගත්තද? ඔන්න හිතනවා මං අතීතේ මේ තරම් දේවල් දැනගෙන තියෙනවා. අනාගතේ මට මේ දේවල් ගැන දැනගන්න ලැබේවි. වර්තමානයේ මම මේ දේවල් ගැන දැනගෙන යනවා. විශේෂයෙන් මට මේ දේවල් ගැන දැනගන්න ලැබේවි. අභ්‍යන්තර වශයෙන්ුත් දැනගන්නවා විශේෂයෙන්. බාහිර වශයෙන්ුත් දැනගන්නවා. ගොරෝසුවක් දැනගන්නවා. සියුම්වක් දැනගන්නවා. එතකොට මේ විශේෂයෙන් දැනගන්නවා කියන එක මේ විඥානයේ කොහොමද අපි අඳුනගන්නේ? විශේෂයෙන් දැනගන්නවා කියන එක මේ වගේ එකක්. ඔන්න දැන් අපි හිතමු මෙහෙම එකක්. ඔන්න කෙනෙක් ඉන්නවා පැදුරේ නිදියන්නේ. දැන් මේ උසස් පහත් කියන එකට. ඔන්න කෙනෙක් පැදුරේ නිදියගෙන හොඳ සැප පහසු ඇඳක නිදියන්න ලැබෙනවා. දැන් එයා අර පැදුරේ නිදියලා හොඳ කුසන් තියෙන ඇඳක නිදියන්න ලැබුණොත් එයා කොහොමද කියන්නේ? අම්මා ඇඳ නම් ඉඳගද්දි උඩ ගිහිල්ලා ඉඳගත්තේ. නිදියනවද කියලා තේරුනේ නෑ. නේද? නිදියලා නැගිටිවි තින් පැදුරු පාරවන්නේ. කෝ මේ නිදිය ගත්තද කියලාවත් හොයන්න බෑ. පුදුම සැපයක් නිතියෙන්නේ කියලා අර උසස් පහත් භාවය අන්නේ වගේ එකක්. ඒතර අර පැදුරේ හිටපු කෙනා අරක විශේෂයෙන් දැනගත් අර විඳීම. නේ? හරියට පුට් සයිකලයක ගියපු කෙනේ හොඳ සැප පහසු තියෙන වාහනයක යනවා. නේ? වාහනේ ගිහිල්ලා බහිනකොට කොහොමද කියන්නේ? අප්පා පුදුම සැපයක් මේකේ සිත් තියෙනවා. ඈ? නේ? නේද? දැන් අපි කිමු පරණ වාහනයක ගිහිල්ලා දැන් අලුත් වාහනයක නැගලා බහිනකොට යා කොහොමද කියන්නේ ගිහිල්ලා ගමන ඇවිල්ලා? අනේ අපිත් ගමකෝ ගියාද කියලා තේරෙන්නේ නැහැ. මේ සීට් එක ඉඳගද්දි අපිට ඕන විදිහට ගානට සෙට් වෙලා ඔක්කොම සැකසනේ. මේ මගේ පරණ වාහනේ සීට් එක නැමුවමයි ඉඳගත්තුත් ගලක ඉඳගත්තා වගේ කියලා අර පරණ වාහනේට බැනලා අර අනුන්ගේ වාහනේ සැපේ ගැන කතා කරනවා. ඒක තමයි උසස් පහත් භාවය. ඒතකොට මේ වචන හොඳට තෝරගන්නයි මම මේව කියලා දෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? දුර තියෙන දේවල්. දුර තියෙන දේ විශේෂයෙන් දැනගන්නවා. ළඟ තියෙන දේ විශේෂයෙන් දැනගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ 11 ආකාරයට රූපය ගැන බලනවා. ඊළඟ විඳීම ගැන බලනවා. හඳුනා ගැනීම ගැන බලනවා. චේතනාව සංකාර ගැන බලනවා. විඥාණය ගැන බලනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි විදර්ශනා කරන්න ඕනේ. එකින් එකට 11 ආකාරයෙන් විදර්ශනා කරන්න ඕනේ. දැන් මේක ඉතින් විදර්ශනා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර ගොඩක් කොහොමද විදර්ශනා කරන්නේ? දැන් ඔය ඇහැ මුල් කරගෙන ඔය 11 ආකාරයේ විඳීම විඳින එක ලේසිද අමාරුද? ලේසිනේ. දැන් ඔය 11 ආකාරයෙන් අපි විඳිනවද නැද්ද? විඳිනවා. විඳිනකොට ගානක් තියනවද? නෑ. හැබැයි විමසනකොට දැන් මොකද කියන්නේ? අමාරු කිනා. අන්න ඒ නිසා තමයි, එහෙම විමසපු නැති නිසා තමයි ආයෙමත් අපි සසරෙට වැටුනේ. අර අමාරු නිසා අතාරිනවා. අර 11 ආකාරයකට ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් විඳ මොකද කරන්නේ? රූපය මුල් කරගෙන, විඳීම මුල් කරගෙන, හඳුනා ගැනීම මුල් කරගෙන, චේතනාව මුල් කරගෙන, විශේෂයෙන් දැන ගැනීම මුල් කරගෙන අපි සකස් කරනා මිසක විමස නුවණින් බලන්නේ නැහැ. ඒ නොබලන තා අපිට මේ විදර්ශනාව කියන එක
ලබා ගන්න බෑ. එතකොට මේ විදර්ශනාව කියලා කියන්නේ ඔන්න ඔය විදිහට 11 ආකාරයකින් මෙන්න මේ දේ විමසන එක. එතකොට මේ විදර්ශනාව මේ දේ විමසනකොට යාට පේනවා රූපේ ඇතුළත් පේනවා පිටත් පේනවා මේක ස්ථීර නැති දෙයක්. නැතු යාට තේරෙන්නේ මේක දැන් මෙහෙම විමසනකොට තමයි පේන්නේ මේ රූපේ අර කෙනෙක් ගැන හොඳට හොයලා බලනවා වගේ එකක් මේක. මේ 11 ආකාරයේ මේ රූපය ගැන විමසනකොට මෙයාට පේනවා මේ රූපේ ඇයි දැන් කාලසුණටත් බලනවා. අර විදිහට අභ්‍යන්තර බාහිර සියුම් ගොරෝසු හීන ප්‍රනීත දුර ළඟ මේ විදිහට බලනවා. එතකොට මෙයාට මේ රූපේ හොඳට පෙරල පෙරලා බලන නිසා මෙයාට මේ රූපේ අනිත්‍ය ස්වභාවය හොඳට තේරෙනවා. එතකොට මේ අනිත්‍ය ස්වභාවය එයාට තේරෙනකොට එයා බලනවා මේ අනිත්‍ය වෙලා යන දෙයක් කියලා. එයාට ඒක තේරෙනකොට එයා දන්නවා මේක එහෙනම් අනිත්‍ය නම් මට ඕන විදිහට වසඟේ පවත්වන්නත් බෑ. එහෙනම් මොකද්ද මේක? අනාත්ම දෙයක් කියලා තියා දකිනවා. ඒ දකින් නැති නිසානේ මේ අනිත්‍ය වෙලා යනවා දැන් මේ රූපේ ওই විදිහට. හැබැයි අනිත්‍ය වෙලා ගියාට අපි අනිත්‍යයි කියන දෙයට කැමති නෑ. කැමති නැති නිසා රූපේ අර වෙනස් වෙනකොට අර දැන් අර කීයට දැන් මේ වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. නමුත් වෙනස් වෙන්නේ නෑ කියන තැන ඉඳලා කටයුතු කරනකොට අර දේ දකින් නැති කෙනා ඒ දේ නිසා සූක වැළපීම් දුක් දොම්නස් උපායාස කියන දෙයට අට ගන්න. එයා තණ්හාවෙන් බැඳි බැඳි ආය ආස කරනවා. ආස කරන්න කරන්න ආය ආයි මේ ජරා මරණ සූක වැළපීම් දුක් දොම්නස් අට ගන්නවා. පැහැදිලිද? එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ හොඳට ওই විදිහට විමසන කෙනාට අර කියන පටිච්ච සමුප්පාදයේ මේ සකස් වෙන දේ පේනවා. පටිච්චසමුප්පාද වශයෙන් යාට විමසන විදිය තේරෙනවා. ඔන්න යාට මාර්ගය තේරුම් යනවා. බුදුරජාණන් වහන්සේගේ සංයුක්ත නිකායේ සූත්‍ර දේශනාවල තියෙනවා ඔන්න ওই විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තෝරගත්ත කෙනායි බුදුරජාණන් වහන්සේව අඳුනාගත්ත කෙනා බවට පත් වෙන්නේ. අන්න ඒ කෙනා තමයි සෝවාන් ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙම විමසන්නේ නැති කෙනෙක් අනිත්‍යයි කියලා කියනවා බොරුවක්. 11 ආකාරي විමසා ඕක අනිත්‍යනේ කියනවද නැද්ද? කියනවා. හැබැයි කියූපමණින් මෙහෙම විමසන්නේ නැති කෙනා ඊළඟ මොහොතේ අර ටික සෙට් වුණ ගමන් අපි ගිහින් අහන්න ඕන අනිත්‍ය නැද්ද? නෑ දැන් හරිනේ. ඉවරයි අනිත්‍ය. ඒතර අරක මොකද වචන මාත්‍රයකින් කිපිල්ලක් අනිත්‍ය වශයෙන් දැකපු කෙනා එහෙම නිකන් ආවට ගියාට අනිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අර වඩන කෙනා, වැඩිච්ච කෙනා වෙනම හොයන්න පුළුවන් කියන්නේ. වැඩුණ කෙනා කොයි වගේද? පිරුණු කලේ වගේ. වඩපු නැති කෙනා සකබක 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 වගේ නේ. ඒ කියන්නේ බෙලිකටු මල්ල වගේ. ඇයි අනිත්‍යයි අනිත්‍යයි කියනවා? හැබැයි වචන මාත්‍රයකින් විතරයි යාගේ අනිත්‍යභාවය. ඇතුළට මේක පෙරල පෙරල කරක කරක බලන්නේ නැහැ. එහෙම නුවණින් විමසන්නේ නැති තාක් පින්වතුනි මේ රූපේට අපි ඔය 11 ආකාරයෙන් යම් ආකාරයකට බැඳෙනවා. බැඳුණු ගමන් ආයමත් මොකද වෙන්නේ? ඈ? ආයමත් අපි සසරට වැටෙනවා. ඉතින් ඒ නිසා විදර්ශනා කරන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ජීවිතේ ඇත්ත දකින්න නොන ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යාට දකින්න මේක ස්ථිර දෙයක් නෙමෙයි. මේ දේ තමයි ඇත්ත, මේ දේ තමයි සත්‍යම දේ, මේක තමයි ආරි සත්‍ය කියලා යා ඇත්ත ඇති සැටියෙන් දකින්න නොන ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තව පහදිනවා. ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වෙනවා. ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි පැහැදීම ඇති වෙලා ඒ කෙනා තෙරුවන් කෙරෙහි නොසෙල්වන පැහැදීමට ඇති වෙලා ආර්යකාන්ත සීලයේ තුල පිහිටලා එයා සෝවාන් ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ශ්‍රාවකයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ මනාකොට දැකපු කෙනෙක්.
හැම මොහොතේම එයා දකින්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් ඒ නිසා ඔය කියපු විදිහට අපි මේ පංච උපාදානස්කන්ධය නුවණින් විමසන්න මහන්සි වෙන්න ඕනේ. විමසන්න මහන්සි වුණොත් අපිට පුළුවන්කම ලැබෙයි මේ මුලාවටපත් කරන මුලාවෙන් මුලාවටපත් වෙවි මේ භවයේ සැරිසරන අපේ මේ ජීවිතේ එයින් මුදව ගන්න. මොකද ඒදී මුදව ගන්න පුළුවන් මෙවැනි නිර්වෘල් විග්‍රහයක් නිර්වෘල්ව මේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන ආකාරය වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමකට පැහැදිලි කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තව කෙනෙකුට දෙවෙනි නොවන්නේ. අසම සම කියලා කියන්නේ අන්න ඒකයි. මේකට අභියෝග කරන්න කෙනෙක් නැහැ. මේ දේ දැකපු නිසායි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය බුදුරජාණන් වහන්සේ පුන් සඳනන් ඒ රහතන් වහන්සේලා තරුවලල්ලසේ උන්වහන්සේ පිරිවරාගෙන මේ ලෝකේ විරාජමානව බැබළුනේ. ඉතින් ඒ නිසා මේ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැපින අපටද උතුම් ධර්ම අවබෝධයට හේතු වාසනා වේවා.